තැවෙන රිදෙන හදට සුවයක් ගෙනෙන ජීවිතයේ අමධාරාව. ඉතින් අදත් සූදානම් වෙන්න ඔබේ හිත සුවපත් කරගන්න. දැන් වැඩසටහන ආරම්භයේදී මම ඔබට කිව්වා අදහස් වලින් පුළුවන් හැමදේම වෙනස් කරන්න. අවසානයේ ලෝකයක් වෙනස් කරන තැනට එන්න පටන් ගන්න තියෙන තමන් ඉන්න තැනින්. තමන්ගේ හිත, තමන්ගේ අදහස් වෙනස් කරගන්න ඕනේ හොඳ පැත්තට සුබවාදීව. ඔහොම ඉන්න ජීවිතයේ යම්කිසි තැනක ආදරයත් එක්ක කෙනෙක් මුණ ගැහුණාට පස්සේ අපි කියනවනේ අපිව තේරුම් ගත්ත කෙනෙක්. එහෙම කෙනෙක් මුණ ගැසුණාට පස්සේ ජීවිතය ඕන තවත් වෙනස් වෙනවා. අපි කියන්නේ ලස්සන වෙනවා කියලා. යුග ජීවිතයක් බවට පත් වෙනවා. දැන් තනි ජීවිතය. ඉතින් එහාට ගිහිල්ලා එක වහලක් යටට ආවට පස්සේ හිතනවද අර හිතපු විදිහටම ජීවිතේ ගලාගෙන යනවා කියලා? එහෙමනම් හරි හොඳයි, සුන්දරයි. හැබැයි එතන එහාට ගිහිල්ලා ප්‍රශ්න එහෙම ආවොත් මොකද කරන්නේ? හිතන තරම් ඉක්මනට බැඳෙන්න පුළුවන් වුණත්, හැබැයි හිතන තරම් ඉක්මනට ලෙහෙන්න එපා කියලායි අපි ඔබට කියන්නේ. අදහස් වලින් බැඳීම ඇති වුණාට පස්සේ නීති පොතේ අසංකලාට වැඩිය වඩා හොඳින් බැඳිලා ඉන්න පුළුවන්. හැබැයි එතන එහාට එන ප්‍රශ්නවලදී ඒ බැඳීම් පළදු වෙනවා නම් අන්න එතන විසඳුම් සොයාගෙන යන්න ඕනේ. අපි අද ජීවිතය අමධාරා එක්ක ඒ වෙනුවෙන් තමයි උත්සාහ කරන්නේ. ඒ ගැන කතා කරන්න එන්න කියලා අපි ආරාධනා කළේ මනෝවිද්‍යාඥ ආචාර්ය අශෝක් ප්‍රියදර්ශන මහත්මයාට. ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන් ජල. ඉස්සරට වැඩිය මේ මුණ ගැහෙන අය එක්ක කතා කළාට පස්සේ යුග දිගේ ප්‍රශ්න වැඩිද? මං හිතන්නේ මේ මනෝ උපදේශනයේදී වැඩිපුරම අපිට විසඳන්න සිද්ධ වෙන කාරණයක් තමයි මේ පවුල් සම්බන්ධ ගැටලු කියන එක. අපි එතෙන් ඉස්සර එන්න ඉස්සර වෙලා චලා මේ මට හරි අපූර්ව කතාවක් මතක් වෙනවා. මට මේක කිව්වේ ප්ලේටෝ. මට මතක විදිහට බොහොම ඈත අතීතයේ, ඈත කාලයකට, බොහොම කාලයකට ඉස්සෙල්ලා මේ කාන්තා සහ පිරිමි ශරීරෙ හිටියේ එකම මේ ශරීරයක් ඇතුළේ. කාන්තා භාගයයි පිරිමි භාගයයි එකම ශරීරයක ඉඳලා තියෙනවා. එතකොට මේ මිනිසුන් ඉදුණලු මිනිසු තමන්ගෙන ලොකු ආඩම්බරයක් ඇති වුණාලු මේක. දෙවියන් වහන්සේ දැක්කවලු මේගොල්ල ගොඩක් ආඩම්බර වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ දෙවියන් කල්පනා කරාලු මේ පිරිමි භාගයේ ගෑනු භාගය එකම ශරීරයකනේ තියෙන්නේ මේක. එකම ශරීරෙ තියෙන ගෑනු භාගයේ පිරිමි භාගයේ දෙකටම ඉතින් ඉරලා ලෝකෙ පුරා විසිරුවන්න. දැන් අර පිරිමි භාගය තමන්ගෙන් අයින් වෙච්ච ගෑනු භාගය හොයාගෙන යනවලු, ගෑනු භාගය තමන්ගෙන් අයින් වෙච්ච පිරිමි භාගය හොයන් යනවලු. ඒකම හම්බුනොත් හරි. ආන් ඒක තමයි ප්‍රශ්නේ. දැන් එතකොට දැන් එහෙම තැනකදිලු මේක හරියටම මේ ෆික්ස් වෙන්නේ, හරියටම එකතු වෙන්නේ. අර තමන්ගෙන් අයින් වෙච්ච කැල්ල එහෙම තැනකදිලු හරියටම සම්බන්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට සමහර අය දැන් අපි කියනෝනේ මේ අෆයර්ස් තියෙනවා. ගොඩක් වෙලාවට විවිධ සම්බන්ධතා තියෙනවා. මේ සම්බන්ධතා වලින් කරනවා ඇත්තේ සමහර විට අර තමන්ගේ නැති වෙච්ච කොටස හොයන එක. ඊට පස්සේ බඳිනවා අපි. බැඳන් පස්සෙත් අපිට සමහර විට මේ ඉන්නේ අපිට ඒ අපින් අයින් වෙච්ච එක්කෙනාමද, අපින් අර ඉවත් වෙච්ච කොටසමද කියලා. හිතපු කෙනාමද කියලා. කියන්නේ අර 100%ක්ම අපේ මනෝවිද්‍යාවත් කියන්නේ 100%ක්ම තමන්ට ගැළපෙන කෙනා හොයාගන්න බෑ. අපි ගැළපෙනවනේ, අපි ගලප ගන්න උත්සාහ කරන ඕනේ. කියන්නේ ගැළපෙනම තත්වයක් නේ අපි ගලපගන්න. අර මම කිව්වා වගේ දිවියන් මේක වෙන් කරපුවන් පස්සේ ආය අපි ගලපගන්න උත්සාහ කරනවා වගේ ගලපා ගැනීමට උත්සාහ කළ යුතුයි. දැන් මේ කාරණයට එනකොට ආචල හරි වැදගත් දෙයක් තියෙනවා. අපේ හිතේ ඉන්නවා අපි කැමති චරිතය. ඔබගේ මගේ අපි මේ සාමාන්‍ය ගත්තොත් එහෙම මම මේ වගේ කෙනෙක් තමයි කසාද බඳින්නේ කියලා කවදා හරි හිතන්නේ. සහ ඊළඟට අපි කසාද බඳිනවා. කසාද බැඳන් පස්සේ අපිට එන ප්‍රශ්නේ තමයි අර දන්නේ නැතුවම නොදැනුවත්ම අර හිතේ හිටපු කෙනා මෙයාත් එක්ක ගලපන්න උත්සාහ කරන එක. එතකොට මෙයා වෙනස් කරන්න උත්සාහ කරන එක, තමන්ගේ පාර්ට්නර් වෙනස් කරන්න උත්සාහ කරන එක. අපි කියනවා රොමෑන්ටික් ඩියල්ස් කියලා. හැම එක්කෙනාටම ඉන්නවා මේ රොමෑන්ටික් ඩියල් එක. මගේ ස්වාමි පුරුෂයා, මගේ බිරිඳ මෙහෙම වෙන්න ඕනේ. ඒ හදාගන්න චරිතයේ එක එක තැන් වලින් අරගත්ත ලක්ෂණ වලින් හදාගන්න එකක් නේ. ඔව් ඒක හරි. ඒකට තමන්ගේ පවුල් පරිසරය ගොඩක් ඉවහල් වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් කියනවා ගෑනු කෙනෙක් තමන් කාන්තාවක් තමන්ගේ ස්වාමි පුරුෂයා තෝරගන්නේ තමන්ගේ තාත්තා වගේ කෙනෙක් කියලා. එතකොට අනිත් පැත්තෙන් ස්වාමි පුරුෂයෙක් ගත්ත පිරිමි කෙනෙක් ගත්තොත් තමන්ගේ අපි වයිෆ්ව තෝරගන්නේ අම්මගේ ක්වලිටිස් තියෙන කෙනෙක් කියලා. ඒක දන්නේම නැතුව සමංගි තුල නිර්මාණය වෙන දෙයක්. මේකට කියන්නේ රොමැන්ටික් ඩියල්ස් කියලා. හැබැයි ලොකුම ප්‍රශ්නේ ඇචලා අපි අපිත් එක්ක එක වහලක් යටට එන පුද්ගලයා සම්පූර්ණයෙන්ම සමානයට පෞරුෂය අතින් වෙනස් වෙන්න පුළුවන්. මගේ පෞරුෂය නෙමෙයි මගේ බිරිඳගේ පෞරුෂය. ඔබගේ පෞරුෂය නෙමෙයි ඔබගේ ස්වාමි පුරුෂයාගේ පෞරුෂය. කියන්නේ පෞරුෂ දෙකක් තමයි මේ එකතු වෙන්නේ. කැලි දෙකක් තමයි මේ එකතු වෙන්නේ. ඒකනේ කියන්නේ මේ බෙටර් හාෆ් කියලා වචනයක් අපි පාවිච්චි කරන්නේ. බෙස්ට් නෙමෙයිනේ බෙටර්නේ. ඒ කියන්නේ වඩා හොඳ. ඒ කියන්නේ හොඳම නෙවෙයි
වඩා හොඳ කියන චරිතය. කියන්නේ අපිට හොඳම කරගන්න ටිකක් ඒ පර්ෆෙක්ෂන් කියනක පරිපූර්ණත්වය කියන අපිට ලබා කර ළඟ කරගන්න බෑර සැලඩෝල් ඩාලි කියනවාගේ මේ පරිපූර්ණත්වය කියන එකක්නේ. අපි උත්සාහ කරන්නේ පුළුවන් තරම් ගලපගේ නර කරත්තරෝද දෙකක් එකට යාවෙලා එකට එක ළඟ තියෙනවා එක සමාන්ත්‍රව තියෙනවා එකට ගමන් කරනවා වගේ මේ ගලපගෙන යන්නට තමයි උත්සාහ කරන්නේ විවාහ ජීවිතයක් ඇතුලේ. වඩා හොඳ සාපේක්ෂයනේ වඩා හොඳ වෙනදේ අද නෙමේ දැන් මේ තත්පරෙන් හොඳ වෙනදේ තම මොහොතකින් හොඳ නැති වෙන්න පුළුවන්. හොඳ නැති වෙන්න පුළුවන්. සහ අනිත් එක විශේෂ දෙයක් තියෙනවා මෙතන කතා කරන්න මේ අචලා අපේ පෞරුෂයන් ගැන මම කිව්වේ දැන් මගේ පෞරුෂය වෙනස්. දවාගේ පෞරුෂය වෙනස්. එතකොට මෙතන අපි ගත්තොත් එහෙම ලංකාවේ 100ක් ගත්තොත් 1000ක් ගත්තොත් ලෝකෙ හැමෝම ගත්තොත් එකිනෙකාගේ පෞරුෂය ලක්ෂණ වෙනස්. මේ පෞරුෂ හැදිලා තියෙන්නේ අපි එකට කියනවා මේ මේ බිල්ඩින් බ්ලොක්ස් තියෙන්නේ. අපි පුංචි ළමයි ඉස්සෙල්ලම් කරන බිල්ඩින් බ්ලොක්ස්. එතකොට අපේ මේ 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 පර්සනැලිටි එක පෞරුෂය හැදිලා තියෙන්නේ මේ වගේ මේ බිල්ඩින් බ්ලොක්ස් ටිකක් එකතු වෙලා. ඒකට කියනවා අපි චරිත ලක්ෂණ. මේ චරිත ලක්ෂණ සමහර ඒවා අම්මලාගේ තාත්තලාගෙන් එනවා සමහර ඒවා පරිසරයෙන් එනවා. එතකොට මේ චරිත ලක්ෂණ දෙකක් තියෙන පුද්ගලයෙක් තමයි සමහර වෙලට අපිට මේ කියන්නේ එකම වහලක් යට ජීවත් වෙන්න හදන්නේ. එතකොට මම සමහර විට මේ මට පේන්නේ මම යාළුවිලා ඉන්න කාලේ මෙයාගේ චරිත ලක්ෂණ මට සෙට් වෙනවා මට හොඳයි. ඒ කියන්නේ ඒකට අපි කියනවා බාහිරින් අපිට පේන චරිත ලක්ෂණ ටික. ඒ ටික කියන්නේ මගේ ලක්ෂණ වලට සමානයි. අපි කියන්නේ අර මේ එක එක වර්ගයේ කුරුල්ල එකත් වහනවා කියලා. එතකොට මගේ තියෙන ලක්ෂණ වලට මෙයා සෙට් නම් හරි. ඕකේ. හැබැයි ටික කාලයක් ගියන් පස්සේ පේනවා මේ ට්‍රේට්ස් කියන එක ගති ලක්ෂණ කියන එක ධනාත්මක ගති ලක්ෂණක් තියෙනවා ඍණාත්මක ඒවත් තියෙනවා. අපි හොඳ නරක විදිහට නිකන් අපි වාචිකව අපි එහෙම හඳුන්වමු. හොඳ ලක්ෂණක් තියෙන්න පුළුවන් නරක ලක්ෂණක් තියෙන්න පුළුවන් ධනාත්මක ලක්ෂණක් තියෙන්න පුළුවන් ඍණාත්මක ගති ලක්ෂණක් තියෙන්න පුළුවන්. එතකොට යාළුවිලා ඉන්න කාලේ ගොඩක් වෙලාවට අපිට පේන්නේ අර ධන කතන්දර ධන ලක්ෂණ ටික ධන ගති ලක්ෂණ. අරව දකින්නවා කියන්නේ. ඔව් ඒ ටික කියන්නේ. හැබැයි ඊට පස්සේ විවාහ ජීවිතේට ඇතුල් වුණාම ටිකක් ඍණ ලක්ෂණ ටිකක් වැඩියෙන් පේන්න පටන් ගන්නවා. ફોකස් එක වැඩි නිකන් යන්න පටන් ගන්නවා. ප්‍රතිචාර දක්වනවා. ඔව් ප්‍රතිචාර දක්වනවා. සහ අනිත් එක තමයි වැදගත්ම කාරණයක් මේ එකිනෙකාගේ අඩුපාඩු දකින්න හොඳටම අඩුපාඩු දකින්නේ විවාහ වුණාන් පස්සේ තමයි එකිනෙකාගේ අඩුපාඩු හොඳටම දකින්න ලැබෙන්නේ. අනිත් එක තමයි දැන් වඳින්න ඉස්සෙල්ලා හොඳට සෙන් පවුඩර් ගහලා හොඳට ලස්සනට ඇඳගෙන පැළඳගෙන යනවා. සීමා සහිතයනේ ඉන්න එහෙමනේ දකින්න කාලේ. එහෙමනේ. ඊට පස්සේ හැබැයි බැන්දන් පස්සේ එකිනෙකාගේ ගඳ දැනෙන්න ගන්නවා. මේ අපි කතා කරන්නේ නැති දේවල්. ගඳ දැනෙන්න ගන්නවා. එකිනෙකාගේ දාඩිය ගඳ දැනෙන්න ගන්නවා. කටවල් වල ගඳ දැනෙන්න ගන්නවා. මේ මේවා අපි කතා කරන්නේ නැති දේවල්. අපිලිවෙල දකින්න ගන්නවා. අපිලිවෙල කොටින්ම කිව්වොත් අපිලිවෙල දකින්න ගන්නවා. දැන් මේ අපිලිවෙල දකිනකොට අපි ඒකට හැඩ ගෙහෙන්න එපා. නැත්තම් මේ හැඩ ගෙහුන් නැත්තම් මේ හරියට මං කිව්වේ කරත්ත රෝද දෙකක් ඉස්සරහට අපි යනවා නම් කරත් ඉස්සරහට යනවා මේ දෙක ගමන් කරන්න එපා. එකක් බ්‍රේක් ගැහුවොත් අනිත් එකට යන්න බෑනේ. එකක් රිවර්ස් එකට ගියොත් අනිත් පැත්තට ගියොත් අනිත් එකට එකක් කරගුණාට වැඩක් නැහැනේ. ඒ කියන්නේ මේකට සාපේක්ෂව මේකත් කරගෙන්න ඕනේ. ඒ කියන්නේ අර ලක්ෂණ විවාහ ජීවිතයට අදාළ අයුරින් හැඩගස්සා ගැනීම. අපි කියනවා මේ golden rules of a marital life. ඒ කියන්නේ විවාහ ජීවිතයක ස්වර්ණමය රීතීන් දෙකක් තියෙනවා. හැමෝටම වැදගත් ස්වර්ණමය රීතීන් දෙකක් තියෙනවා. එක ස්වර්ණමය රීතියක් තමයි එක්කෝ ඔයා වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා අනිත් එක්කෙනාට සාපේක්ෂව හැඩගැහෙන්න ඕනේ. තේරුණාද? එක්කෝ ඔයා වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අරයට සාපේක්ෂව හැඩගැහෙන්න ඕනේ. දෙකම එකයි නෙමෙයිද? දෙකම එකයි. දෙකම එකයි. දැන් මම කතා කරන්නේ දෙකම එකයි කියන්නේ අරයට සාපේක්ෂව මම වෙනස් වෙනවා කියලා කියන්නේ එක්තරා විදිහක හැඩගැස්වීමක් තමයි. අපි සමහර මනෝවිද්‍යාව අපි කියනවා ඔයා පොඩ්ඩක් හැඩගැහෙන්න ඕන කියලා. නොකිය කියන ඔයා වෙනස් වෙන්න ඕන කියලාද. එතකොට මම වෙනස් වෙනකොට අරයටත් ඒ විදිහටම ඒ අනුව හැඩගැහෙන්න සිද්ධ වෙනවා. එතකොට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න නම් මෙන්න මේ කියන තීරිය එක මේ න්‍යාය මේක ප්‍රායෝගික න්‍යායක්. මේ ප්‍රායෝගික න්‍යාය හිතේ දරාගෙන තියාගන්න මේක සාර්ථක වෙනවා. හරි දැන් ඔය පෞරුෂය අපිලිවෙල දකින්න එක ඇයි ආදරයත් එක්ක සම්බර කරගන්න බැරි සම්පාත වෙන්නේ නැත්තේ දැන් ඉස්සර හරිනම් ඉස්සර මට ඕකේ නම් ඇයි මේ ඊට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ ආදරේ කියන එක නැති වෙනවද කියන්නේ බැඳලා පස්සේ අන්න එතන මේ හරි ලස්සන මේ මේ අපිට කතාවක් කියනවා ආදරේ කියන එක ගත්තොත් එහෙම ලස්සන කතාවක් කියනවා මේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳේලියසේ අචින්තයයි කියලා අපි මේ මේ සුනිස කිව්වනේ. දැන් එතකොට එක වැරදිලාද මේ 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 සින්දුවේ කිව්ව එක වැරදිලාද? නෑ එතන මේ ප්‍රේමය කියන එක අපි මේ අත්දකින ප්‍රමාණයට වඩා එහා ගියපු පොඩි පරිණත ප්‍රේමයක්. ඒක ටිකක් අර මුහුකුරා ගියපු ප්‍රේමයක් පිළිබඳ. ඒකට අපි කියනවා කොන්දේසි විරහිත ආදරය කිරීම කියන කතන්දරේ.
හැබැයි අපි ගත්තොත් එහෙම විවාහ ජීවිතයක තියෙන්නේ කොන්දේසි විරහිත ආදරයක්ද කොන්දේසි සහිත ආදරයක්ද කියලා අපි ප්‍රශ්න කරන්න ඕනේ. කොන්දේසි විරහිතද නැත්නම් කොන්දේසි සහිතවද? ඔයා මට මේක දුන්නොත් මම ඔයාට ආදරය කරනවා. ඔතන නින්න ගනුදෙනුවක්. එතකොට මේ ආදරය පිළිබඳව න්‍යායකුත් තියෙනවා. අපි ඒක ගැන චුට්ටක් කතා කරමු. මේ ඒ න්‍යායට එන්නේ ඉස්සර වෙලා මේ හරි ලස්සන කතාවක් මට මතක් වෙනවා. එක දවසක් මේ ස්වාමි පුරුෂයෙක් සහ බිරිඳක් ඉන්නවා. ස්වාමි පුරුෂයා උදේ වැඩට යනවා. එයාට අද මේ ප්‍රමෝෂන් එකක් හම්බෙන්න, අද ඉන්ටර්වියු එක තියෙනවා, ප්‍රමෝෂන් එක හම්බෙන්න තමයි මේ යන්නේ. එතකොට සුබවතලා එයාට මේ හාද්දක් දීලා දැන් ස්වාමි පුරුෂය යනවා. ගිහිල්ලා මේ ස්වාමි පුරුෂයා දැන් එනවා. ඇවිල්ලා දැන් එයා පාස්, ප්‍රමෝෂන් එකෙන් පාස්. දැන් පාස්සල එනකොට ගෙදර සාදයක්. මේ වයිෆ් අරේන්ජ් කරලා මේ රෑවෙලා එයාට ඩිනර් එක හදලා ලස්සනට මේවා කරලා තියෙනවා. ඊට පස්සේ කාඩ් එකකුත් තියෙනවා. ඊට පස්සේ මේ සම්පූර්ෂ මේ කාඩ් එක අරන් බලනවා. මම දැනගත්තා ඔයා තේරෙනවා කියලා, ඔයා සමත් ඔයා මේ ප්‍රොමෝෂන් එකට හම්බෙනවා කියලා. ඒ හින්දා තමයි මේ සාදේ කියලා. ඊට පස්සේ බිරිඳ චුට්ටක් එළියට යනවා. එළියට යනකොට බිරිඳගෙන් තව කාඩ් එකක් එළියට වැටෙනවා. ඒක බිරිඳකින්නේ. සම්පූර්ෂ ගිහිල්ලා ඉවරලා ඒ කාඩ් එක අහුල ගන්නවා. ඒ කාඩ් එකේ තියෙන්නේ කමක් නැහැ, අපි ඊළඟ පාර උත්සාහ කරමු. ඊළඟ පාර උත්සාහ කරමු. මේ පාර අසමත් වුණාට කමක් නැහැ. ඊළඟ පාර අපි උත්සාහ කරමු. අනිවාර්යෙන් ප්‍රොමෝෂන් එක ලැබේ කියලා. ඒ කියන්නේ මොන දේ වුණත් එයා සමාජයට සමත් වෙන්නත් පුළුවන්, අසමත් වෙන්නත් පුළුවන්. හැබැයි ආදරේ එහෙමම තමයි. ඒකට කියන්නේ අපි කොන්දේසි විරහිතව ආදරය කරනවා කියන එක. එතකොට ප්‍රේමේ නම් රාගෙන්තර සඳේලිසි අචින්තයි කියන එකම විවාහ ජීවිතයට ගත්තොත් එහෙම කොන්දේසි විරහිතව මිනිස්සුන්ට ආදරය කරන්න පුළුවන්ද කියන කතන්දරය. අපි ගත්තොත් එහෙම ජේසුස් වහන්සේ ගත්තත් බුදුහාඳුර ගත්තත් ආදරවන්තයෝ. හැබැයි ආදරය මිනිස්සුන්ට සකල ලෝකවාසී ජනතාවට ඒ ආදරය කොන්දේසි විරහිත ආදරයක්. හැබැයි පුද්ගලයන් තුළට ගත්තාම මැරිටල් ලයිෆ් එක නැත්නම් විවාහ ජීවිතයට ගත්තාම අපි ඇත්තටම අනිකාට ආදරය කරන්නේ කොන්දේසි සහිතවද කොන්දේසි රහිතවද කියන කාරණේ. ඊළඟට අන්න ඒක මතක තියාගන්න. ඊළඟ එක ආදරේ න්‍යාය. මේකට ආදරේ ත්‍රිකෝණය කියලා කියනවා. මම කියනවා ආදරය ත්‍රිකෝණවලට රවුම් වලට කොටු කරන්න බැරි වුණාට මේ මනෝවිද්‍යාවේ ආදරේ ත්‍රිකෝණයක් තියෙනවා. ආදරේ ත්‍රිකෝණය සම්පූර්ණ වෙනවා නම් එතන හොඳ ආදරයක්, හොඳ පෞල් ජීවිතයක් තියෙනවා කියලා කියනවා. ඒක එකක් තමයි මේ ඉන්ටිමසි කියලා කියන්නේ. ඉන්ටිමසි කියලා කියන්නේ සමීපකම. ඔයාගේ ස්වාමි පුරුෂයාට හා බිරිඳට, හරි බිරිඳට කොච්චර සමීපද? ඉන්ටිමසි කියලා කියන්නේ සමහර වෙලාවට ළඟට එකතු වෙලා ළඟ ඉඳලා කතා කරන එක වෙන්න පුළුවන්, අතින් අල්ලන එක වෙන්න පුළුවන්, සමහර වෙලට තේ එකක් හදලා දෙන්න එක වෙන්න පුළුවන්. මේ ඉන්ටිමසි එක කියන්නේ සමීපකම. ඔයා කොච්චර යාට සමීපද කියන එක අංක එක කාරණාව. ඊට පස්සේ දෙවෙනි එක තමයි පැෂන් කියලා කියන්නේ. පැෂන් කියලා කියන්නේ ෆැෂන් නෙමෙයි, පැෂන්. දෙකම තිබ්බට කමන්නේ, දෙකම තියෙන්න ඕනේ. පැෂන්, පැෂන් කියන්නේ මෙතන පොඩි මේ ලිංගික වශයෙන් තියෙන ආකර්ෂණය. අතිශය වැදගත් දෙයක්. දෙදෙනාට කොච්චර ආකර්ෂණය වෙනවද කියන කාරණේ අපිට මගේ මට හම්බෙන කේසස් වලින් ඔය දෙවෙනි කාරණාවේ ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ ගැටලු තියෙනවා. අපි ඒ ගැනත් කතා කරන්න වෙලාව තිබ්බත් අපි කතා කරමු. මේ පැෂන් කියන එක සතුන්ගෙන එක කමිට්මන්ට්. කමිට්මන්ට් කියලා කියන්නේ කැප කිරීම කියන්නේ දෙදෙනා කොච්චර තමන්ගේ පවුල වෙනුවෙන් කොච්චර කැප කිරීමක් සිද්ධ කරනවද කියන කාරණේ. මෙන්න මේ කියන කාරණා තුන අතිශය වැදගත්. සමීපකම, ඊට පස්සේ ලිංගික වශයෙන් තියෙන දෙදෙනාට තියෙන ආකර්ෂණය, සහ තුන්වෙනි එක දෙදෙනා කොච්චර දෙදෙනාට කැපකිරීමක් කරනවද සමස්ත පවුල වෙනුවෙන්. මෙන්න මේක තමයි රොබර්ට් ස්ටියන්බර්ග් කියන එක්කෙනාගේ ආදරේ න්‍යාය. හැබැයි මේ න්‍යාය ප්‍රායෝගික තත්ත්වයෙන් තොර වුණොත් එහෙම න්‍යාය අන්ධයි කියනෝනේ. ඒ හින්දා න්‍යාය ප්‍රායෝගික තත්ත්වයට අපි හරවල බලමු කොච්චර සාර්ථක වෙනවද කියන කාරණෙත් එක්ක. ජීවිතේ අපි හදාගත්ත න්‍යායවලුත් තියෙනවා. ඔව්. දැන් එක එක තැන්වල හිර වෙලා ඉන්නේ. ආදරය කරන කාලේ ඔය කොච්චර කිව්වත් හැමදේම ඉවසගෙන ඉන්නේ කියලා මට හිතෙනවා. මේ දරාගෙන ඉන්නේ. හරි කම්පැනිකින් සමහරක් රට ඉන්නේ. හිතන දේ කියන්න බෑ. හරි ප්‍රචාරය දක්වන්න බෑ. අර අසංකලාට පස්සේ මගෙම තමයි. මේක ලෙහෙන්නේ නැහැ. එතනින් එහාට පස්සේ ඉවසන දේකුත් නැහැ. ඉතින් දැන් අපි තුන් වරදක් මොන හරි දෙයක් ඉවසන ප්‍රමාණය අඩු වෙනවා. උදාහරණයක්ද සැකය ගත්තොත් එකපාරක් දෙපාරක් සමාව දෙන්න පුළුවන්. තුන්වෙනි පාර සමාව දෙන්න ඕනේ නැන් කතා කරන්න පුළුවන්. එතන ඉහළට ගැටලු වෙනවා. දැන් ඒ වගේ තැන්වලදී කොහොමද? ඔව්. ඒ කියන්නේ සැකය කියන කාරණාව හරි ප්‍රමුඛ කාරණාවක්නේ. එතකොට සමහර වෙලාවට සැකේ ලෙඩක් වෙන අවස්ථාවලුත් තියෙනවා. සාමාන්‍යයෙන් අපි සැක කරන අවස්ථා තියෙන ලෝකේ සාධාරණ සැක නැද්ද? සාධාරණ සැක එන්න පුළුවන් අවස්ථා තියෙනවා නැත්ද නැහැ. ඒ වගේ අවස්ථාවල තමයි අපිට අර තුන්වෙනි පාර්ශ්වයක් කියන වැරදි විදිහට වටහා ගන්න එපා. වෘත්තීමේ පළපුරුද්දක් තියෙන තුන්වෙනි පාර්ශ්වයක
පාර්ශවකගේ මැදිහත්වීම වැදගත්වෙන්නේ අන්න ඒ වගේ අවස්ථාවක්. නැත්තම් සමහර වෙලාවට අහල පහලයි තුන්වෙනි පාර්ශවයක් කරගන්න ගිහිල්ලා විවාහ ජීවිතේ එහෙම් පිටින්ම මේ අවුල් වෙච්ච අවස්ථා එමෙට තියෙනවා. ඉතින් ඒ වගේ අම්මා තාත්තා වුණත් අම්මා තාත්තා වුණත් මම කියන්නේ එදෙන සම්බන්ධ කරගන්න වෘත්තීමේ පාර්ශවයක් තුන්වෙනි පාර්ශවයෙන් ලං කරගන්න. සමහර වෙලාවට සැකය ලෙඩක් වෙන අවස්ථාවදී අපි කියනවා මේ පැරනොයිඩ් තත්ත්වයක් කියලා. ඒ සැකය පුද්ගලයෙක්ට මේ 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 ලෙඩක් විදිහට මානසික ලෙඩක් විදිහට ආවොත් එහෙම අන්න ඒක පෞල් ජීවිතයට දැඩිව බලපාන අවස්ථා එමට තියෙනවා. ඒ අන්න ඒ වගේ අවස්ථාව සමහරවිට මනෝවෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න වෙන අවස්ථාත් සහ ප්‍රතිකාර ගන්න වෙන අවස්ථා එමට තියෙනවා. සමහර වෙලාවට අපි දන්නේ නැහැ මෙයාට මෙහෙම ලෙඩක් තියෙනවද කියලා. අපි දන්නේ. අපි සාමාන්‍ය අර්ථයෙන් කියන්නේ මෙයා මම මාව මෙච්චර සැක කරනවා කියලා. හැබැයි සමහරට ඒක එයාට තියෙන මානසික ලෙඩක් වෙන්නත් පුළුවන්. එතකොට මානසික ලෙඩක් නම් අපිට ඒ වෙලාවේ ප්‍රතිකාරයකට යෑමේ අවශ්‍යතාවය තියෙනවා. අනිත් එක මේ ජීවිතයක වැදගත්ම දෙයක්නේ මේ කමියුනිකේෂන් කියන එක. කමියුනිකේෂන් කියලා කියන්නේ සංනිවේදනය. දැන් සංනිවේදනය නැති තැනක් සැක වෙන්න පුළුවන්. ඔව් අන්න ඒකනේ. දැන් සංනිවේදනය ගත්තොත් එහෙම දැන් අචල සංනිවේදනය කරනවා. මාත් සංනිවේදනය කරනවා. දැන් මම මොන ආකාරයෙන් සංනිවේදනය කරන්නේ? මම සංනිවේදනය පාවිච්චි කරන්නේ දැන් මෙතන භාෂාව විතරක් නෙමෙයි. දැන් මේ මං ඉන්න විදිය. ඒක සංනිවේදනයන්නේ. ඒකට අපි කියනවා ශරීර භාෂාව කියලා. දැන් වයින්නේ ඉන්නේ ශරීර භාෂාව. එතකොට මිනි මිනිස්සෙක්ගේ සංනිවේදනයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි වචනෙන් කියන ටික සහ වචනෙන් නොකියන ටික. එතකොට සමහර වෙලාවට ප්‍රධාන එකක් තමයි මේ වචනෙන් කියාගන්නත් සමහර දේවල් බෑ කියන්නේ. කියන්නේ නැති වෙන සමහර වෙලාවට දෙදෙනාගේ තියෙන කාර්ය බහුලත්වය සමහරට මේ දෙදෙනා සංනිවේදනය කරන්න බැරි වෙන එක්තරා විදිහකට මේ බාධකයක් හිරකිරීමක් වෙන්න පුළුවන්. බාධකයක් බවට පත් වෙන අවස්ථා තියෙනවා. අනිත් එක තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්න බැරි වුණාම අපි දැන් සමහරට කියනවනේ මේ කිව්වට සමහරට අහන්නේ නැහැ අනිත් එක්කන. අහනව සමහරවල් තේරුම් ගන්නෙ නැහැ සහ කියනවා අනිත් එක්කෙනා ඒක අහන් ඉන්න කියන්නේ අනිත් එක්කෙනා අහන් ඉන්න උත්සාහ කරන්නේ වැඩිපුර කියන්න උත්සාහ කරන්නේ කියන කාරණේ දෙන්නම කියන්න තමයි ට්‍රයි කරන්නේ. කියන්නේ මම කියන්න තමයි ට්‍රයි කරන්නේ. අරයත් කියන්න තමයි ට්‍රයි කරන්නේ උත්සාහ කරන්නේ. මේ කියන්න මේ දෙක අතර ඝට්ටනිය වැඩි. එක්කෙනෙක් අහන්නම සිද්ධ වෙනවනේ. අනිත් එක්කෙනා කතා කරනවා එක්කෙනෙක් අහන්නම සිද්ධ වෙනවා. එතකොට සංනිවේදනය තුලදී එක්කෙනෙක් කියන අතරේ අනිත් එක්කෙනා අහන්නම සිද්ධ වෙනවා. ඒ අනිත් එක්කෙනා කියනකොට මෙයා අහන්න සිද්ධ වෙනවා. ඒක තමයි සංනිවේදනය කියලා කියන්නේ. කමියුනිකේෂන් කියලා කියන්නේ. අනිත් එක තමයි ඒක භාෂාමය සංනිවේදනයනේ. එතකොට අපි සමහරවිට ටේබල් එක නැත්තම් අපි ගියමු කෑම කන වෙලාවකට එහෙම නැත්තම් එළියට ගිහිල්ලා වෙන්න පුළුවන්. මේ සංනිවේදනය කියන එක භාෂාමය සංනිවේදනයක් තියාගන්න ඕනේ. සහ භාෂා නොවන සංනිවේදනය සිද්ධ වෙන්නේ අර සංනිවේදනය හරියට උන් නැත්තම් අර සංනිවේදන වාචිකව සිද්ධ වෙන සංනිවේදනය උන් නැත්තම් භාෂාමය සංනිවේදනයක් වෙනවා. සමහරවිට තේ කෝප්පෙ මෙහෙම දාලා යනවා. දැන් ඒක සංනිවේදනයන්නේ. ඔව් එනකොට සමහර වෙලට ඇඳ ගසන්නේ ටිකක් වෙනදෙන් ආ බොහොම නිකන් ලස්සන ඇඳ ගසලා මේ පොට්ට ටික තියෙනවා. දැන් ගහන්නේ ටිකක් ඊට වඩා ටිකක් වෙනස් විදිහට. ඊට පස්සේ මේ ඔව් ඊට පස්සේ දැන් වෙනදා දැන් මේ ගනුදෙනු කෑම එක ගත්තොත් එහෙම කෑම එක බෙදෙන පිළිවෙලක් තියෙනවා. වෙනදා ඊට වඩා ස්පීඩ් එක වැඩි. එතකොට දැන් මේක මොකද්ද? අර වාචික සංනිවේදන නෙමෙයි වාචික නොවන සංනිවේදනිකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ටෝන් එක. වචනේ ටෝන් එක අපි කියනවානේ. දැන් අපි හිතමු ගෑන් අපි හිතමු අපේ බිරිඳගේ නම සමදරා කියලා. එතකොට අපි කියනවා දැන් කියන පුළුවන් සමදරා එක විදිය. සමදරා තව විදිය. තව විදිය කියනවා සමදරා තව විදිය. එතකොට එකම වචනය ටෝන්ස් තුනක්. හැබැයි ඒ ටෝන්ස් තුනේම නැත්තම් මේ ටෝන් තුනේම තියෙන ඉමෝෂන් එක නැත්තම් හැඟීම එකිනෙක වෙනස්. සමහර වෙලාවට අපි ගෙදර ඇතුළේ වයන්ඩ මේ කරන්න දැන් ඒ අන කිරීම සහ ඒ කියන්නේ අපිට ඒ වචනේ ඇතුලේ තියෙන ටෝන් එක අපි කොච්චර මේ පවුල ඇතුලේ පාවිච්චි වෙනවද? ඒ කියන්නේ නොකිය පාවිච්චි කරන දේ ඒක තමයි අපි කියන්නේ සංනිවේදනයේ තියෙන දුර්වලතාව. අනිත් එක තමයි දැන් අපි ඇප්‍රීෂিয়েෂන් කියන කතන්දරේ. ඇප්‍රීෂিয়েෂන් කියන එකත් හරි වැදගත්නේ. ඒකත් සංනිවේදනයේ කොටසක්. අගය කිරීම කියන එක අපි කොච්චර එකිනෙක අගය කරනවද? දැන් අපි ඒකටත් මට කතාවක් තියෙනවා මේ අගය කිරීම කියන දේ ගැන. එතෙම එක දවසක් ස්වාමි පුරුෂයා එනවා. සොබියර්ෂ ගෙදර එනකොට ගෙදර සම්පූර්ණ හැඩි වෙලා සම්පූර්ණයෙන් සාලේට යනකොට සාලේ බඩු එහෙම දාලා කාමරේට යනකොට කාමරෙත් එහෙමයි. ඊට පස්සේ බලපුවාම මේ බිරිඳ ඉන්නා ෆෝන් එක ඔබ ඉන්නවා. ඊට පස්සේ ස්වාම පුරුෂයා එනවා. අද අස් කළා නෑනේ. මොකද්ද මේ කරලා තියෙන්නේ? හරිද? ආද වාගේ මොකක්hari වෙලාද? ප්‍රශ්නයක් වෙලාද කියලා. ඊට පස්සේ බිරිඳ කියනවා මං හැමදාම මේ දේ කරා. අද විතරයි මං කරේ නැත්තේ. හැබැයි හැමදාම කරනකොට ඔය එක දවසක්වත් හොඳයි කිව්වේ නෑ. මේක දෙපැත්තම අදාලයි. හරි මේ හැමදාම හොඳයි කිව්වේ නෑ හැමදාම කරනකොට. හැබැයි එක දවසක්
මට මිස් වෙනකොට ඒක දැකලා ඒ අඩුපාඩුව දැකලා ඒ පුංචි දේ දැකලා ඔයා මට චෝදනා එල්ල කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේක නෙමෙයිද වෙන්නේ? ඉතල ගොඩක් තැන්වලදී අපි ගොඩක් වෙලාවට අගේ කිරීමක් සිද්ධ වෙනවා බොහෝම අඩුයි. අනිත් එක තමයි අපි මොන හරි අඩුපාඩුවක් තියෙනවා කියලා කියන්නේ. ඒ අඩුපාඩුව කියන ක්‍රමයට අපි කියනවා සැන්ඩ්විච් මෙතඩ් එකක් කියලා. ඔයා හැම වෙලාවෙම මේ සැන්ඩ්විච් මෙතඩ් එක අනුගමනය කරන්න. සැන්ඩ්විච් ගත්තොත් එහෙම උඩින් තියෙන්නේ පාන්. මැදින් තමයි අර එළවලු ചാති සැමන් රීමේ තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් තියෙනවා මේ පාන්. ඒකට මේ යම්කිසි දෙයක් කියනකොට ස්වාමි පුරුෂයට හා බින්දට කියනකොට උඩින් පසසලා හොඳයි. ඔව්. ඔයා හොඳයි. ඔයාගේ වැඩ හොඳයි. වණීමයි හොඳට දේවල් කරනවා. හස්බන්ඩ් කියන පැත්ත හොඳයි. හැබැයි මෙන්න මේ දේ අපි චුට්ටක් හදාගත්තොත් හොඳයි නේද? අන්න දැන් එනවා දෙවෙනි ලේයර් එකට, මැද ලේයර් එකට, මැද කතන්දරයට. ඒ කියන්නේ ඔබ අපේක්ෂා කරන වෙනස මොකද්ද කියන එක අන්න දෙවෙනි කතන්දරයට එනවා. ආයෙසරයක් එනවා. මම දන්නවා ඔයා පවුල වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. ආයෙසරයක් අර යට ලේයර් එකට එනවා. මේකට කියන්නේ සැන්ඩ්විච් මෙතඩ් එක කියලා. මේ සැන්ඩ්විච් මෙතඩ් එකත් අපි සැන්ඩ්විච් කනවට අමතරව මේකේ තියෙන මේ න්‍යායාත්මක දේ අපිට පුළුවන් පවුල් ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒකත් සංනිවේදන එක්තරා ක්‍රමවේදයක් වෙන්න පුළුවන් ධනාත්මක ආකාරයට අපිට පෞල් ජීවිතයක් ගත කරා. දැන් බලන් ඉන්න කෙනෙක්ට ওই ප්‍රශ්න තියෙනවා නම් හිතන්න පුළුවන් හරි. අහන් ඉන්නෙත් මම මේකට උමනාව තියෙන්නෙත් මට මමමයි හැමදාම මේ දේ කරන්නේ. ඒත් අනිත් කෙනා එතනට එන්න ඕනේ නැද්ද? මමද මූලික වෙන්න ඕනේ? මමද මේ දරා ගැනීම කරන්න ඕනේ? ওই මෙතඩ් වලට හිතන්න ඕනේ? මමද න්‍යාය හැම එකම මටද? එහෙම හිතන්න පුළුවන් නේ. ඒ අනිත් කෙනාව තේරුම් ගන්න එක සහ අනිත් කෙනා අපිව තේරුම් ගන්න එක කියන එක එක විශාල විදියට අපිට ඉතාම වැදගත් කාරණයක් අචලම අතු කරේ. අපි ඒකට කියනවා මේ සහානුකම්පාව කියලා. මනෝවිද්‍යාවේ ප්‍රමුඛතම මේ පෞල් උපදේශණයට ගත්තත් අපි වැඩිපුරම ෆෝකස් කරන වැඩිපුරම අවධානය යොමු කරන එකක් තමයි මේ සහානුකම්පාව කියලා. ඒ කියන්නේ දැන් මම සමහරවිට මගේ බිරිඳ තේරුම් ගන්නවා. නමුත් බිරිඳ මාව තේරුම් ගත්තේ නැහැ කියමු. ඒ කියන්නේ දැන් තේරුම් ගන්නවා කියන එක ගත්තොත් එහෙම අචල නිකන් මොන දිහා බලලා පුද්ගලයාව දැන් අචල කියොත් එහෙම ඐඩෙන්ටිටි එකක් තියෙනවා. පුද්ගලයක් තියෙනවා. පුද්ගලෙක් ඉන්නවා. දැන් මීට එහා ගියපු මෙයාගේ හැඟීම් ආශයක් තියෙනවනේ, හැඟීම් පාර්ශ්වයක් තියෙනවනේ. එතකොට මෙයාගේ ඉමෝෂන් එක කියන්නේ මේ 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 මෙයා හිතන පතන විදිය, මෙයා ඉන්න සිටුේෂන් එක, තත්ත්වය හිතන එකක්. අන්න ඒක අපිට හිතන්න අපි එයාගේ සපත්තුව වලට බහිනවද කියන ගැටලුව තියෙනවා. මේකට තමයි අපි මනෝවිද්‍යාව කියන්නේ සහනුකම්පාව. එතකොට සමහර වෙලාවට අපිටත් පෞල් උපදේශනයේ තියෙන ලොකු ගැටලුවක් තමයි වයිෆ් හරි හස්බන්ඩ් හරි එනවා. අනිත් පාර්ශ්වයේ මේ සෙෂන් එකකට සහභාගී වෙන්නේ නැති ගැටලුව. ඒ කියන්නේ එක්කෙනෙකුට තේරෙනවා මේ මේ මෙතන යම්කිසි චේන්ජ් එකක් වෙනසක් අවශ්‍යයි. හැබැයි අනිත් එක්කෙනාට තේරෙන්නේ නැති එක. මේක තමයි සහානුකම්පාව කියන්නේ. අනිත් එක්කෙනාගේ හැඟීම් දැනීම, අනිත් එක්කෙනා හිතන පතන ආකාරය අනිත් පාර්ශ්වයට තේරෙන්නේ නැති එකේ ගැටලුව. ඉතින් මේක එක්තරා විදිහක සංනිවේදන ඒ ප්‍රශ්නයක් සහ පෞරුෂයේත් යම්කිසි ගැටලු තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී මනෝ උපදේශණය වැනි ක්‍රියාමාර්ග හරහා අපිට යම්කිසි වෙනස් කිරීමක් කිරීමේ හැකියාව තියෙනවා. එහෙම කරගත්තා ඉන්නවා. එහෙම කරගත්තා ඒ ගොඩක් ඉන්නවා. දැන් දෙන්න විතරයි කියලා හිතාගෙන ඉන්න බෑ. සමහරකට දරුවෝ ඉන්නවා. සමහරක් වෙලාවට දෙපැත්තේ නෑ. දැන් පාර්ශව ඉන්නවා, යාළුවෝ ඉන්නවා. මේ හැමෝම එක ගනුදෙනුව තියෙන්න ඕනේ. තනි වෙලා මේක කරන්න බෑනේ. ඒ බලපෑම් කොහොමද යුග දිවියට එන්නේ? ඔව් ඒක හරි තවත් හොඳ ප්‍රශ්නයක්. මේ මට හිතෙනවා මේ අචල ගොඩක් ස්ටඩි කරලා මේ 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 තව කියන්නේ කියලා. ඒකට අපි කියනවා මේ සිස්ටම් තෙරපි කියලා. සිස්ටම් එකක් කියලා. කියන්නේ සම්පූර්ණ ගත්තොත් එහෙම පවුල කියන එක හුදකලා නෑ. අපිට පේන්නේ නිකන් දැන් න්‍යාස්තික පවුල ගත්තොත් එහෙම මේ ස්වාමි පුරුෂයා ඉන්නවා, බිරිඳ ඉන්නවා, ළමයි ඉන්නවා, හුදකලා කියලා නෑ. හුදකලා නෑ. ඇත්තම කිව්වොත් මේක සිස්ටම් එකක්, පද්ධතියක්. ඒ කියන්නේ ඒ පවුල සම්බන්ධ වෙනවා සමස්ත සමාජයත් එක්ක. ඊට පස්සේ පවුල මේ මේ සම්බන්ධ වෙනවා නෑදෑයොත් එක්ක. එතකොට මේ බාහිර සාධක එක්ක, බාහිර වටපිටාව එක්ක පෞල් ජීවිතේට කොච්චර බලපෑමක් එන්න පුළුවන්ද? සිස්ටම් එකකට කොච්චර බලපෑමක් එන්න පුළුවන්ද කියන කාරණේ. එතකොට බලොත් එහෙම අපි හිතමු පවතින ආර්ථික රටාව හිතන්නකෝ. ඊට පස්සේ පවතින ආර්ථික රටාව නොදැනුවත්වම පෞල් ඇතුළට රිංගලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම එදිනදා ජීවිතේ ගන්න අපි කියන මයින හැසල්ස් කියලා. ඉතින් අපි හිතමු හස්බන්ඩ් වැඩ කරනවා, වයිෆ් වැඩ කරනවා, යන්න වෙන්නේ සමහර වෙලාවට මේ 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 කෝච්චියල හිර වෙලා, බස්වල හිර වෙලා, ට්‍රැෆික් එක ඇස්සේ. එතකොට මේක අපි කියනවා විෂාදය ඇතිවීම ප්‍රධාන ලක්ෂණයක් කියලා. කියන්නේ තමන්ගේ පර්සනල් ස්පේස් එක නැති වෙන්නේ. මේ මේ ලක්ෂණ හින්දාත් ඒක ගතදෙම සමස්ත සමාජයේ තියෙන ප්‍රශ්නයක්. ඒකත් පෞල් ඇතුළට රිංගනවා. ඒකත් පෞල් ඇතුළට බලපෑමක්
එල කරන්න වෙනස්තා තියෙන. ඉතින් මේ වගේ එකත්ොත් එහෙම මේ sannivedanaya සහ ඊට පස්සේ මේ පවුල් සිස්ටම් එක පද්ධතීන් අතර තියෙන යම් යම් ගැටන නිසාත් මේ කියන ගැටලු ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි භූමිකාවන් පිළිබඳ ප්‍රශ්නේ. දැන් ගත්තොත් එහෙම ස්වාමිපුරුෂයාගේ භූමිකාව තියෙනවා. බිරිඳගේ භූමිකාව තියෙනවා. ඒතර භූමිකා දෙකක් තියෙනවා. ඊට අමතරව මේ දෙන්න මහ සමාජයට ගියාම තව භූමිකා තියෙනවා. කියන්නේ අපි හිතමු රාජකාරියට ගියාම වෙන භූමිකාවක්. හැබැයි මේ භූමිකාව සමහර වෙලාවට ආයේ ගෙදරට ගියන ඒ රාජකාරී ස්ථානයේ අපි එතන තියලා ඉන්නේ නැතුව ඒ භූමිකාව ගෙදර ගිනවස්තරින් මේ මෝඩ් එකෙන් ගෙදර ඉන්නවා මේ මෝඩ් එකෙන් ගෙදර යනවා මේ මෝඩ් එකෙන් ගෙදර ඉන්නේ සමහර විට එතකොට මේ දෙක අතරදී අපි කියනවා මේ ඝට්ටනයක් මේ ඝට්ටනය අපි කියනවා රෝල් මේ කන්ෆ්ලික්ට් එකක් කියලා කියන්නේ භූමිකා ඝට්ටනය ඒ තියෙන භූමිකාව මෙතෙන් ආවහම මෙතන තියෙන ස්වාමිපුරුෂයාගේ භූමිකාව අතන තියෙන වැඩ කරන කෙනාගේ භූමිකාව මේ දෙක අතර යම්සි ඝට්ටනයක් ඇති වෙන්න පුළුවන් ඒත් එකම මෙන්න මේ කාරණේත් හරියට වැදගත් කාරණයක් දැන් අම්මලා තාත්තලා වෙනවනේ මේ ස්වාමිපුරුෂයන් සබිරින් එතර ගත්තොත් එහෙම හස්බන්ඩ් වයිෆ් එක භූමිකාවක් ඊට පස්සේ අම්මා තාත්තා පේරන්ටිං රෝල් එක කියන්නේ තව එකක් මේ දෙකත් ඝට්ටනය කරගන්න හොඳයි يعني ස්වාමි පුරුෂයා තව පැත්තකින් තාත්තා කෙනෙක් ඊට පස්සේ බිරිඳ තව පැත්තකින් අම්මා කෙනෙක් මේ රෝල්ස් දෙකක් සමහර විට අම්මගේ රෝල් එක කරන්න ගිහිල්ලා ස්වාමි පුරුෂයා කියන්නේ බිරිඳගේ භූමිකාව අමතක වෙන අවස්ථා තියෙනවා එතකොට ඒ එතන අතර ඒ අතරක් තියෙන යම් කිසි ඝට්ටනයක් සහ ඒක දකින්න ගිහිල්ලා තියෙන එක නොදකින්නම අවස්ථාවක් නොදකින්න අවස්ථාවක් තියෙනවා වැඩි වෙන්න පුළුවන් අන්න ඒකත් අපි සැලකිලි ගන්න ඕන කාරණා අර ත්‍රිකෝණේ තිබ්බ දෙවෙනි එක ෆැෂන් එක දැන් ඔක අපි කතා නොකලොත් වෙන තැනක ඉඳලා වෙන දෙයක් මවා ගන්න පුළුවන් ලිංගික ආකර්ෂණය කියන එක නේ අපි හරියට කිව්වොත් හරි තැනට කේට වෙන්න පුළුවන් මනෝවිද්‍යාව කියන්නේ සාමාන්‍යයෙන් ලිංගික ආකර්ෂණය සහ ලිංගිකත්වය කියන එක මනෝවිද්‍යාව එක්තරාගේ පෞල් ජීවිතයක පදනම් විදිහට සලකනවා. ඒ කියන්නේ තාම් වැදගත්ම සාධකයක් බවට පත් වෙනවා. එතකොට දෙදෙනා අතර තියෙන ආකර්ෂණය අතිශයින් වැදගත් කාරණයක් බවට පත් වෙනවා. අපිට එන සමහර මේ සිද්ධීන් බලපුවාම එන්නේ වෙන හැඩයකින්. එන්නේ වෙන හැඩයකින් ඒ ගත්තොත් එහෙම එන්නේ සමහර වෙලාවට මේ මෙයා වෙලාවට ගෙදරෙන්නේ නැහනේ. හරි ප්‍රශ්නයක් මෙයා ගෙදර වෙලාවට ගෙදරෙන්නේ නැහැ. ගෙදර ආවත් ඉන්නේ. ඒ කියන්නේ වෙන අපි කියන වෙන ෆෝමැට් එකකින් ඉන්නේ. වෙන විදිහකට ඉන්නේ. හැබැයි මේක හාරලා යනකොට අපි කියන ඇනලයිස් කරලා ගන්නකොට මේක ඇස්සේ තියෙන පොඩි මේ ලිංගික ආකර්ෂණීය යම් කිසි ගැටලුවක් තියෙන අවස්ථා තියෙනවා. මට ඒ වගේ එකක් අපිට ඒ වගේ එකක් ආවා මේ එක ප්‍රදේශ කියන්නේ එකක් තමයි මේ කටේ මං කිය කටේ මුඛයෙන් එන යම් කිසි දුර්ගන්ධයක් නිසා මේ ස්වාමිපුරුෂයාගෙන් බිරිඳට එයාට ලඟ වෙන්න බැරි ප්‍රශ්නේ. දැන් මේක කියාගන්න විදිහක් නැහැ. මෙතන sannivedanaye ප්‍රශ්නේ කියාගන්න විදිහක් නැහැ. මට ඔයාගේ මෙහෙම එකක් එනවා කියලා කියාගන්න විදිහක් නැහැ. කිව්වොත් එහම අර මොනවා හිතයිද? ඊට පස්සේ එයාගේ ප්‍රතිචාර මොනවා වෙයිද? ඊට පස්සේ මේක කියන මේ සංරක්ෂණ ප්‍රයෝගයක් කියලා මේක එන්නේ වෙන විදිහකට. මේ ප්‍රශ්නේ අපි ගාවට එන්නේ වෙන විදිහකට. අර මම කිව්වා වගේ මේ ගැටලුව තියෙන්නේ වෙන විදිහකට. ඔව්. ඒ එහෙම තමයි. තියෙන්නේ වෙන විදිහකට. හැබැයි මෙතන ලොකු ගැටලුවක් තියෙනවා මේ ලිංගික ආකර්ෂණීය යම් කිසි ප්‍රශ්නයක් නිසා දෙදෙනා අතර කියන්නේ විශේෂයෙන් බිරිඳට ඒ ප්‍රශ්නේ ආවන් පස්සේ ඊට පස්සේ ස්වාමිපුරුෂයාටත් ඒක දැනෙන්න ගන්න ඕනේ වෙන අම්මාකාරයකට. නමුත් අරගම නෙමෙයි වෙන අම්මාකාරයකට දැනෙන්න ගන්නවා. කියන්නේ බිරිඳ හිතන්නේ මුගේ තියෙන දුර්ගන්ධයත් එක්ක මට මෙයාට ලඟ වෙන්න බෑ ඒක සාමාන්‍ය නැචරල් නැත්නම් ස්වභාවික එන දෙයක් වෙන්න පුළුවන් නේ ඊට පස්සේ ස්වාමිපුරුෂයා හිතන්නේ සමහරට ඒක වෙනස් විදිහකට හිතන්න පුළුවන් එතකොට මෙන්න මේ කියන කාරණය sannivedanaya උනේ නැත්තම් මම කියනවා මෙන්න මේ කාරණා කතා කරන්න ආකර්ෂණ පිළිබඳව කතා කරන්න ලිංගික ආකර්ෂණ පිළිබඳව කතා කරන්න ඇයි ඒව හංගන් ඉන්නේ එතකොට මෙන්න මේ කියන කාරණේ අපි සමාජයේ අපි හංගලානේ මේක තියෙන්නේ මචලා එතකොට මෙන්න මේ කියන කාරණේ නිසා බොහෝ බෞල් ප්‍රශ්න අපි ගාවට එනවා අපිට පේනවා මේ මෙතන මේ කොස්ස තියෙන්නේ මෙතන අපි කියන කෝස් එක රූට් කෝස් එක තියෙන්නේ මෙන්න මේක ඇතුලේ මේක එලියට ගත්තා අපි කියන ටේබල් කරනවා කියලා මිරරින් කරනවා කියලා ඒ කියන්නේ මේක ඇතුලට දෙන්නත් එක කතා කරලා මේක එලියට ගේනවා මේක එලියට ගෙනපුවම පේනවා රයිට් පොඩි විසඳුමක් තියෙන්නේ ඒ විසඳුම පුළුවන් අපි විසඳුමෙන් පුළුවන් අපිට මේක යම් ආකාරයකට සහනක් ගන්න සංසන්දනය කියන එකත් හොඳයි සමහර වෙලාවල දැන් මම ඊයේ හිටියට වැඩිය වෙනස් වෙන්න හොඳ පැත්තට වෙනස් වෙන්න හිතනවා නම් මම මාව සංසන්දනය කරනවා ඊයේ හිටියේ මම සහ අද ඉන්න මම. ඔව්. එතන එහාට ගිහිල්ලා ඔච්චර කිව්වා සමහර තැන්වල එන්න පුළුවන් අර ගෙදරට තියෙන මෙහෙම වාහනයක්. එයාලා හිටියේ මෙහෙමයි දැන් ඉන්නේ මෙහෙමයි. යම් කිසි සංසන්දන චරිත දීපල එකේ එන්න පුළුවන්. ඒක කොහොමද බලපාන්නේ? ඔව් ඒකට අපි කියනවා සමාජ විඥානය කියලා. ඔකට කියන්නේ සෝෂල් කොග්නිෂන් කියලා. අපි ජීවත් වෙන්නේ මහා සමාජයත් එක්ක. එතකොට අපි හැමෝටම විඥානයක් තියෙනවනේ. විඥානය කියලා කියන්නේ හිතන පතන විදියක්.
එක සරල මාර්ථයෙන් ගත්තොත් එහෙම. එතකොට මේ අපේ විඥානය අද අපි කියන්නේ මේ අමතර කාරණයක්. අද අපි හිතන පතන විදිහ අපි සින්දු වලින් එනවනේ, ගීත වලින් එනවනේ, තරුණ පිරිස් ගත්තොත් එහෙම මේ මේ සමහරට මේ මේ අමතර කාරණයක් මේ සීදි වහණි කරගන්නවනේ. අපේ එකක් බ්‍රේක් වුණාම සීදී විහානි කරගන්න ඕනේ. එතකොට සීදී විහානි කරගන්න එකක් කියන්නේ තමන්ට තමන් පිළිබඳව කියන්නේ අපි කියන හෙල්ප්ලස් කියලා අසරණකමක් දැනෙන එකනේ. එතකොට අපි ගීත වලින් අද ඉන්නෙත් අද ආර වර්තමානයේ හැදෙන ගීත වලින් තියෙන සමාජ විඥාණයම තමයි. මට බෑ, මට තේරෙන්නේ නැහැ, මට ඉන්න බෑ, මං ඔයා වෙනුවෙන් මැරෙනවා කියන කතන්දරෙනේ. කියන්නේ මේ විඥාණය හැදිලා තියෙන්නේ. එතකොට සමාජ විඥාණය කියන එක සමාජ හිතන පතන විදිය, පුද්ගලයා හිතන පතන විදිය එක තියෙන අන්තර් සම්බන්ධතාවය. එතකොට මේ සංසන්දනය කියන කාරණය ගත්තොත් එහෙම මහා සමාජයේ ඇතුලේ මේ ආර්ථික රටාවක් තියෙනවානේ. අපි ජීවත් වෙන ආර්ථිකත අපි කියන්නේ needs and wants කියලා. එතකොට අපි ගොඩක් වෙලාවට needs වලින් එහා ගිහිල්ලා අපි wants වලට යනවා. ඒ කියන්නේ අපි කියන්නේ මේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක ගැන අපි හිතනවානේ. ඒ කියන්නේ අපි පාවිච්චි කරන දේ අපිට හොඳයි, මේක හරි, අපිට මේකෙන් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. වාහනයක් ගත්තොත් මම කියන්නේ ඒක එතනම ඉන්නවා කියන කාරණේ නෙමෙයි. වාහනයක් ගත්තොත් හරි, මම මේ වාහනේ පාවිච්චි කරනවා. නමුත් ඊට එහා ගියපු සමායට ලොකු බ්‍රෑන්ඩ් එකක් අපි හිතමු තමන්ට දරන්න බැරි ප්‍රමාණයකට අපි යන්න උත්සාහ කරනවා. තමන්ගේ ශක්්‍යතාවය තව ටිකක් කල් යනවා. ඒක මේ 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 කියන්නේ දෙන්න එන්න. නමුත් තමන්ට තියෙන හැකියාවන් එක්ක සමායට එතෙන් යන්න ටික තව කාලයක් යනවා වෙන්න පුළුවන්. ඒත් දැම්ම උත්සාහ කරනවා එතෙන් යන්න. අන්න ඒක සමාජ පිළිගැනීම වෙන්න බැරි දෙයක. ඒකට හේතුව දැන් සමාජ සමහරකට පිළිගන්නේ එහෙම තියෙනයි විතරයි. ඒකත් මම හිතන්නේ මේ හදාගත්ත එකක්ද. ඒකනේ දැන් මම ඇචලර් කිව්ව එක තමයි සමාජ විඥානය කියලා. ඒක තමයි ඔය කිව්ව කාරණේ තමයි සමාජ විඥානය. සමාජයේ හිතන පතන විදිහට තමයි අපි යන්න උත්සාහ කරන්නේ. එතකොට සමාජයේ හිතන පතන විදිහට අපි හැම වෙලාවෙම යන්න උත්සාහ කරොත් අපි අර දැන් හොඳම උදාහරණේ වෙඩින්ග්ස්. සරලම උදාහරණේ වෙඩින්ග්ස්. ඒ කියන්නේ මේ මංගල්‍ය මම දන්නවා එක මේ මේ යුවලක් ඉන්න ඒ දෙන්න මාස 6-7ක් හිටියේ නෑ. ඒ දෙන්න දැන් ඩිවෝස්. හැබැයි දෙන්න තාම ණය ගෙවනවා වෙඩින් එකේ. කරපු වෙඩින් එකේ. එතකොට වෙඩින් එකක් කරේ ලෝකෙට පේන්න. සමාජ විඥාණයට අනුකූලව. ඒ කියන්නේ සමාජයේ හිතන විදියට අනුකූලව. අනිතට ඕන විදියට. ඔක තමයි සරලම උදාහරණේ. එතකොට ඒක උමනාව ඉෂ්ට කරගන්න මේ දෙන්න ඒ වගේ වෙඩින්නයක් කරා. දැන් අද ඩිවෝස් දෙන්න, දැන් දෙන්න දෙපැත්තක හැව දෙන්න තාම ණය ගෙවන. ඔක සරලම උදාහරණ. ඒකට පවුල කියන කතන්දරය ගත්තත් පවුලට ආවත් ඔය කියන දේ ලොකුවට බලපාලා තියෙන අපි පවතින සමාජයේ සමහර දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න යන තමන්ගේ ශක්්‍යතාවයන් තමන්ගේ හැකියාවන් වලට වඩා ගොඩාක් එහා ගියපු තැනකට යන්න උත්සාහ කරලා පවුල අවුල් වෙන අවස්ථා එමට තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම පවුලක තියෙනවනේ ආර්ථික ජීවිතය, පවුලක තියෙන සංස්කෘතික ජීවිතය, පවුලක තියෙන සමාජ ජීවිතය. එතකොට අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ආර්ථික ජීවිතය ප්‍රසාරණය කරගන්නනේ. එතකොට අපි අර කියන සංස්කෘතික ජීවිතය සමායට පන්සලකට යන එක, ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන එකක්, ඊට පස්සේ මේ මියුසිකල් ෂෝ එකකට යන එක, සමහර විට පික්නික් එකක් යන එකක්, සින්දු අහන එකක්, නාට්‍යයක් බලන එක, චිත්‍රපටයක් බලන එක, ඒවා එන්න එන්න කුඩා වෙනවා. අර පැත්තෙන් අනිත් පැත්තෙන් ආර්ථික ජීවිතේ එන්න ප්‍රසාරණය. ඒකට හේතුව දැන් ආදරය කරන කාලේ නම් මම අකමැති වුණත් පෙම්වතා එක්ක සමහර වෙලාවට මැච් එකක් බලන්න යන්න පුළුවන්. හැබැයි විවාහ වුණාට පස්සේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒකට ඇචලා කියන්නේ මේ හරි වැදගත්. වාහන මේ ප්‍රශ්න හරි වැදගත්. මේකට අපි කියන්නේ මේ ස්ටීරියෝටයිප්ස් කියලා. ඒක මේ ඉංග්‍රීසියෙන් මේ වචනේ කිව්වට මේකට කියන්නේ මුල් බැසගත් අදහස්. අපි දැන් බැඳලානේ. අපි දැන් බැඳලා ඒ ඉඳ අපිට යන්න බෑ. ඉතින් අපි යන්නේක හරි නෑ නේද? දැන් අන්න අර ඒ කියන මුල් බැසගත්ත අදහස් අපි ඔළුවට දාගන්නවා. අපි ඇඟට දාගන්නවා. අපේ සංස්කෘතිය ඇතුලේ හොඳ දේවල් වගේම ගතානුගතික තව දේවල් තියෙනවනේ. මෙන්න මේ කියන කාරණා හින්දා පවුල කියන එක සෆර් කරන අවස්ථාවෙන්නට අපිට හම්බ වෙනවා. තව එක දෙයක්. ඔව්. දැන් ප්‍රසාරණයක් ගැන කතා කරන්නේ පවුලත් විශාල වෙනවා. දරුවා අමතක කරාද කියලා හිතන්න පුළුවන් නේ. අපි එතනට එන්න කලින් ප්‍රධාන තැන් වලින්ද කතා කරේ. දරුවාවට පස්සේ වගකීම් වැඩි නේ. විසිරෙන්න තියෙන තැන් වැඩිද? මෙමයයි. ඒකත් හොඳ ප්‍රශ්නයක්. කියන්නේ මම කියවනේ රෝල්ස් පටලා ගන්න හොඳ නැහැ කියලා. මේ භූමිකා පටලා ගැනීමෙන් ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ ළමයි එන එක හරියි. ළමයි එනවා. දැන් අම්මයි තාත්තයි තමයි ඊට පස්සේ රෝල් මොඩල්ස් එන්නේ. ඒ කියන්නේ ළමයි තමන්ගේ මේ 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 භූමිකාව ඉගෙන ගන්න අම්මලා තාත්තලාගේ. එතකොට සමහර වෙලාවට අම්මලා තාත්තලා අතර ඝට්ටන වෙනවා නම් ඒක දරුවන්ව බලපාන අවස්ථා එමෙට තියෙනවා. ඒ වගේ අවස්ථා එමෙට තියෙනවා. නෑ, එහෙම නෑ. ඒ කියන්නේ අපි වගකීම් ගත්තොත් එහෙම දෙන්නට දෙමව්පිය විදිහට වගකීම් තියෙනවා. අඳුනා ගන්න වෙනවා. මේක ඐඩෙන්ටිෆිකේෂන්, අඳුනා ගැනීම. සහ එතනින් පරිබාහිර ගත්තොත් එහෙම මේ දෙන්න අතර තියෙනවා තව ගනුදෙනුවක්.
එදන්න පේරන්ස්ල වෙන්න ඉස්සල්ල එදන්න හස්බන්න වයි්න ප්‍රධාන වශයෙන් ඉසරෝම බැඳීම තියෙනවා ඒ අන්නේ බොන්්ඩ තියනට බැඳීම කියන කතන්දර තියෙනවාන අන්න මේ දෙන්න අතර තියන්නේ ඒ වගකීම් සහ අර වගකීම් කියන දෙක ලේස් දෙකක් ඒ ලේස් දෙක හොඳට අඳුරගන්න ඕනේ නැත්නම් මේ දෙක ආයස්සරයක් අර කියන්න වගේ ඝට්ටනයක මුල වෙන්න පුළුවන් එම නොගැටෙන තැනකට අනිත් අය මෙහෙවන මැදිහත් වෙඳලා උපදෙස් දෙන කෙනෙක් විදිහට ඔව් අවසාන වශයෙන් මොකක්ද කියන්නේ අවසාන වශයෙන් මම කියන්නේ අනිත් කෙනාව තේරුම් ගැනීම කියන දේ මේක අමාරුයි කියලා හිතන්න එපා අචලා අනිත් කෙනාව ගොඩක් වෙලාවට මේ අපි ඊගෝ සෙන්ට්‍රික් ඒ කියන්නේ හැම වෙලාවෙම මම තමයි මම ගැන හිතනවනේ ඒක තමයි පුද්ගල ස්වභාවය ඒක ඇත්ත සත්‍ය තේරුම් අරන් ඉන්නේදී හරි කියලා හිතනවනේ ඔව් හරියටම තේරුම් අරන් නැති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් සහ අනිත් එක තමයි මට හැම වෙලාවෙම පේන්නේ මගේ ධනාත්මක දේවල් පොසිටිව් දේවල් අනිත් පැත්තෙන් මට අනිත් ඒ කියන්නේ මම හිතනවා මම හරි අනිත් එක්කෙනා වැරදි කියන තැන හැබැයි අපි කවදාවත් අනිත් එක්කෙනා ගාවට ගිහිල්ලා එයාගේ මානසිකත්වයෙන් බලනවද කියන ගැටලුව තියෙනවා ඒ නිසා මේ අර කියන සහානුකම්පාව කියන කාරණේ හරි වැදගත් පෞල් ජීවිතයක් ගත කරනකොට මම එයාගේ තැන හිටියා නම් මට මොනවාගේ දෙයක් දැනෙයිද මම එයාගේ තැන ඉන්නවා නම් කියන්නේ මට එයාගේ මානසිකත්වය මම තේරුම් ගත යුතුයි එයාගේ තැනට බහැලා එයාගේ ෂූස් වලට බහැලා මේක පෞල් ජීවිතයක හරි වැදගත් දෙයක් අර අනිත් එක තමයි අර රෝද දෙක කරත්ත රෝද දෙක වගේ වෙනස් වීම වෙනස් වෙන අවස්ථාවල්ද වෙනස් වෙන්න වෙනවා හැඩ ගැහෙන්න ඕන තැන්වලදී හැඩ ගැහෙන්න වෙනවා මේක ඊටාම වැදගත් කාරණා හොඳයි කතා කරන්න තව දෙව දැනගන්න තියෙනවා නම් අශෝක් මහත්මයාට දුරකථන අංකය දෙන්නම් 0742813609 සාහිත්‍ය ඇසුරනොත් බොහෝ දේවල් කිව්වා සාහිත්‍යයේ තියෙන සමහර ප්‍රශ්නට උත්තරනේ අපිට ගීත වලින් චිත්‍රපට වලින් නාට්‍ය වලින් පුළුවන් එහෙම තැන් හොයාගෙන යන්න බොහොම ස්තුතියි මේ දේවල් මතක් කරලා ගලපලා ලස්සන්ට මේ දේවල් විග්‍රහ කරාට අපි ආයෙ දවසක මුණ ගැහෙමු බොහොම ස්තුතියි අයබෝ අයබෝ